මොකදුණ විශේෂාංගය සඳහා අද අපි සම්බන්ධ කරගන්නේ ශ්‍රී ලංකා විස්සය විස්ස ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග. මාලිංග, නායකත්වයට මොකද වුණේ? මට ලොග්ගුසලානේට කණ්ඩායමක් තෝරන්න අවස්ථාව ලබා දුන්නා පෙබරවාරි මාසේ 15 වෙනිදා. මම හිතන්නේ අපි පුන පුන මතක් කරා අපිට මේක ආසියානු කුසලානේ තරග ක්‍රීඩාකාරට පස්සේ තෝරන්න අවස්ථාවක් තියෙනවද කියලා. ඊට පසුව අපි කණ්ඩායම තෝරලා නැවතත් ආසියානු කුසලානේ ඉවරත් වෙලා ලංකාවට ඇවිල්ලා දවස් දෙකකට පස්සෙත් ලෝකුසන කණ්ඩායමක් තෝරන්න පුළුවන් කියනකොට මම තීරණය කරා හොඳම දේ මම මේ අවස්ථාව ඉල්ලා අස්වෙන එක කියලා. ඔබ ඔය චෝදනාව එල්ල කරන්නේ ක්‍රිකට් ආයතනයටද අමාත්‍යවරයාටද නැත්නම් තේරීම් කමිටුවටද? එක එක්කෙනාට තමන්ට කැමති දේවල් හිතන්න පුළුවන්. හිටපු තේරීම් කමිටුවේ සභාපතිවරයා මාධ්‍යයකට කියලා තිබ්බා ඔබ නායකත්වයේ ඉන්නදී තවත් ක්‍රීඩකයෙකු ගෙනල්ලා මේ තේරීම් පිළිබඳව සාකච්ඡා කිරීම තමයි මාලිංග මේ ඉවත් වෙන්න හේතුව කියලා. නායකත්වයක් දරනවා නම් ඒ නායකයා සම්බන්ධයෙන් වගකී යුත්තන්ට විශ්වාසයක් තියෙන්න ඕනේ. ටික ටික යනකොට මට තේරුණා මට වඩා විශ්වාසවන්ත ගොඩක් අය ඉන්නවා කියලා. ඉතින් මම හිතුවා එහෙනම් මම හොඳම දේ තමයි මම ඒගොල්ලන්ට කරදර කරන්නේ නැතුව මම මෙතනින් අයින් වෙන එක කියලා. විශ්වාසයක් නැති බව හැඟුණේ ක්‍රිකට් බලධාරීන් ඔබට කැපිල්ලක් දාපු නිසා. මගේ අතපය 4-6 යන මම දන්නා විකට අරන් මං කණ්ඩායමේ ඉන්නේ කොහොමද කියන එක. මේ බොරු මහත්මා ගතියක් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ නැහැ. මේකේ මහත්මා ගතියෙන් ඉදිරියට යනවා නම් ටයිකෝඩ් දාලා අස්සන්ට ක්‍රීඩා කරන්න පුළුවන්. එහෙම කරන ක්‍රීඩාවක් නෙමෙයි මේක. මහත්මා ගුණය ක්‍රීඩාවේ නැත්නම් ඇයි මේ මහත්තුරුන්ගේ ක්‍රීඩාව කියලා ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වන්නේ? මන් දන්නේ කවුද හඳුන්වන්නේ කියලා. මම නම් මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් කියලා මම දන්නේ. කණ්ඩායම තුල අර්බුදයක් පවතිනවායි කියලා බොහෝ තැන්වල කතා බහක් තියෙනවා. ඇත්තටම මේ වැනි අර්බුදයක් කණ්ඩායම තුල තියෙනවද? කණ්ඩායමේ කිසිම අර්බුදයක් නැහැ. ඉතින් අපි 2017 ලෝක හදන කණ්ඩායම නායකයන් 6 දෙනෙක් හිටියා. හැබැයි ගැටලු තියෙනවා කියලා මවලා පෙන්නන්න ගොඩාක් කට්ටිය ඉදිරිපත් වෙනවා. හැබැයි ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය දවසක මාධ්‍යමයකදී කිව්වා මේ කණ්ඩායමේ නායකයෝ 3 දෙනෙක් හිටපු එක තමයි මේ ගැටලු වුනේ කියලා. එක නායකයෙක් 3ම කරන්න ඕන කියන්නේ ඒ 3ම හැම ක්‍රීඩකයාම ක්‍රීඩාකල යුතුයි. දැන් ඒක නෙවෙයි කියලා තියෙන්නේ. හැබැයි මම දකින ක්‍රිකට් ක්‍රීඩාව එහෙම නෙමෙයි. Taman ජනප්‍රිය වෙන්න දේවල් කිව්වා කියලා මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්නේ නැහැ. අරවින්ද සිල්ව මහත්මයා කියනවා ආසියානු කුසලානේදී මෙච්චර ක්‍රිකට්ින් ඔලුව පහත් කරගෙන ඉන්නවා කවදාවත් දැක්කේ නැහැ කියලා. මෙච්චර අසාර්ථක වෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම හේතු වෙන්නේ නැත්තේ මොකද්ද? ඔව් මං එතන හිටපු ක්‍රීඩකෙක් විදියට මම දන්නවා කිසිම ක්‍රීඩක මානසිකත්වයෙන් වැටලා හිටියේ නැහැ. ඔබ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වන බවට ඉඟි පළ කරා. එවැනි තීරණයක් මේ වෙනකොට අරන් තියෙනවද? දැන් සිංහල බෙහෙත් කරනවා. ડોક્ટર යන්ද මහතාත් හම්බ වෙන සති දෙක තුනක් යනකොට මට ඒක ආයුර්වේද ක්‍රමයට හොඳ කරගන්න හැකියාවක් තියෙනවා. පාදයේ ආබාධය හොඳ වෙන කාලය අනුව මට තීරණය ගන්න වෙනවා මම ජාත්‍යන්තර තරඟ වලින් ඉවත් වෙනවද නැද්ද කියනද? ඇත්තටම ලසිත් මාලිංග ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමද ඔබට වඩාත් වැදගත් නැත්නම් IPL ක්‍රීඩා කිරීමද? මට වැදගත් වෙන්නේ හෙට දින තරඟ ක්‍රීඩා කිරීම පමණයි. කඩු ලබා ගත්තොත් පමණයි මම ජාතික කණ්ඩායම රැඳෙන්නේ. මම කඩු ලබා ගත්තේ නැත්නම් මම රට වෙනුවෙන් සෙල්ලම් කරලා මම කවුරුත් කණ්ඩායමට දාන්නේ නැහැ. සමහර විට ඕගොල්ලෝ චෝදනා මට කරනවා ඇති. ඕගොල්ලෝ හිතනවා ඇති අනිත් ක්‍රීඩකයන් දක්ෂතා දක්වන්නේ නැතුව කණ්ඩායමේ ඉන්නවා කියලා. රට වෙනුවෙන් ක්‍රීඩා කර කර. right. වෙන්න පුළුවන්. එතකොට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරද්දී ආබාධයට ලක් වෙන ලසිත් මාලිංග IPL ක්‍රීඩා කරද්දී ඇයි මේ ආබාධයට ලක් නොවෙන්නේ? 2008 IPL මම ක්‍රීඩා කරේ නැහැ මගේ දණිය ආබාධය නිසා. මම ක්‍රිකට් ගන්න පටන් ගත්තේ 2010. ඔයගොල්ලෝ ඒක දන්නවා. හැබැයි මම IPL ක්‍රීඩා කරේ නැහැ කියලා දන්නේ නැහැ. මම රටට ක්‍රිකට් ක්‍රීඩා කරලා නැත්නම් ඇයි මම අවුරුදු 12ක් තිස්සේ මේ කණ්ඩායමේ තියාගත්තේ? ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවට වඩා ඔබ IPL ක්‍රීඩා කරද්දී වඩාත් හොඳින් ක්‍රීඩා කරනවා. ලෝකයේ වැඩිම ලෝක කුසලාන තරඟවලදී හැට්‍රික් ලබාගත් ක්‍රීඩකයා කවුද? ලසිත් මාලිංග. හැබැයි IPL එකද? නැහැ. රට වෙනුවෙන් නෙමෙයි. රට වෙනුවෙන් නෙමෙයිනේ. අල්ලි වලට. නේ? අල්ලි වලට රන් දිනවා විකට්. ඇයි මේ ලසිත් මාලිංගට ඉක්මනට තරහ යන්නේ? එක සැරයක් මිනිස්සුයෝ කියලා කියපු දෙයට මං හිතන්නේ ලොකු දෙයක් කියලාද මං දන්න සිංහල භාෂාව අනුව මිනිස්සුයෝ කියන්නේ මනසින් උසස් පුද්ගලයා. ඒකත් වැරදි නම් සිංහල භාෂාව අනුව සමාඩෝක ඉංග්‍රීසි වලින් කිව්වනම් වෙන වචනයක් කිව්වනම් ඒක හරියට පිළිගන්න තිබ්බා. බොහෝ දෙනෙකු ආදරය කරන ක්‍රීඩකයෙකු විදිහට ඔබ මේ මාධ්‍ය විදිහට කතා කරන විලාශය තමයි බොහෝ දෙනෙකුට ගැටලු වුනේ. මේ ලංකාවේ මට ඇරෙන්න වෙන කිසිම රටක වෙන ක්‍රිකට් ක්‍රීඩකයෙකුට හොම වෙලා තියෙනවා. රේටින්ග්ස් ගන්න හෝ මොනව හෝ බලාපොරොත්තුෙන් එහෙම දේවල් කරන්න එපා. මාධ්‍ය තුලින්ම ඉදිරියට එන මෙවැනි ක්‍රීඩකී මාධ්‍යට මෙහෙම කතා කිරීම සුදුසුද? ඔයගොල්ලෝ හිතනවා නම් මාධ්‍ය මාව ගෙනාවා කියලා මම වගේ එක්කෙනෙක් ගේන්න එපා. හරි අපරාධයක් නේ අවුරුදු 12 තිස්සේ කරලා තියෙන්නේ. දැන් මෙහෙම ගිහිල්ලා ලසිත් මාලිංග මටත් බනින්න දන්නේ නැහැ. මම කාටවත් බනින්නේ නැහැ. මොකද මට දැන් අයිමත් බනින්න ඉතුරු කරලා දෙයක් නැහැ. මට කියන්න දෙන ඔක්කොම කියලා ඉවරයි.